අද පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ වැයශීර්ෂය. අධ්‍යාපන ශේෂ්ත්‍රයේ කිසිම ගැටලුවකට මේ අයවැය තුල විසඳුමක් යෝජනා වෙලා නැහැ. අපේ ඉල්ලීම තමයි පෞගේ දවස්වල අපි දැක්ක පාසල්වල ගොඩනැගිලි කඩා වැටෙනවා දරුවෙක් මිය ගියා. එතකොට දැන් මේ වගේ තත්ත්වල ඒ ගැඩිච්ච ගොඩනැගිලි හදන්න මුදල් වෙන් කරන්න ඕනේ. ඒක අධ්‍යාපන දළදේශීය නිෂ්පාදිතෙන් ප්‍රතිග්‍රහයක් වෙන් කරන්න ඕනේ. ඒ වෙන් කිරීම කරලා නැහැ. ඇමතිවරයා කියනවා දැන් මේ යම් විදියකට දැන් වැටුප් පිෂමතා ඉවත් කරනවා මේවා නවත්තන්න ඕනේ කියලා. මේවා හැමදාම කරන්න ඕනේ වැඩ. ටික කොහොමද හැම අවුරුද්දෙම දෙනවා හැම අවුරුද්දෙම දෙනවා රෙදි ටික හැම අවුරුද්දෙම දෙනවා සපත්තු කුට්ටන් ටික හැම අවුරුද්දෙම මේවා දෙනවා හැබැයි මේවා දුන්නේ නැහැ දැන් සුරක්ෂා ආරක්ෂක මුදල් වලින් කරාන දුන්නේ නැහැනේ දැනුවින් දෙන්න යන්නේ ඒක නිසා අපි පහදුලෙම අද දවසේ ගුරු විදුහල්පති වැටුප් පිෂමතා ඉවත් කරන්න ඕනේ ඒට අදාළ මුදල් වලින් කරන්න අද වෙනතර පොරොන්දු වුණා රුපියල් බිලියන 46ක් ඔව් ඉල්ලලා තියෙනවා කියලා එහෙනම් කෝ එක ඒක ලබා දෙන්න ඕනේ ඒ වගේම දෙමව්පියන්ට අධ්‍යාපනයේ බර අඩු වෙන්න අධ්‍යාපනයේ වැය ශීර්ෂය වැඩි කරන්න ඕනේ අපි පහදුලෙම යොදාගත් පරිදි අද පස්වරු එකයි තියෙට අපි පාර්ලිමේන්තු වටරවුමේ අපි දවන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරලා තියෙනවා කියලා අපි පෑදිලිවම කියන්න ඕනේ. මේ අතර විරෝධතාවයේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා. දැන් ගුරු වැටුප් විසමතාවයේ පිළිබඳව අදත් උද්ඝෝෂණයක් තියෙයි. සංකේ ඒගොල්ලෝ කරනවා ඇති ඒක වෘත්ති අයිතිවාසිකම් දිනා ගන්න. නමුත් මේ අවුරුද්දේ රජයේ සේවකෙන්ට වැටුප් වැඩි ගන්න එකේ ගුරු සේවයට විතරක් යනවා බිලියන 30ක්. දැන් ওই වැටුප් විසමතාවයේ මේ අවුරුද්ද විසඳන්න ගියොත් තව බිලියන 40ක් ඕනේ. හැබැයි අපිට පෙළපොත්වලට බිලියන මිලියන 15000ක් ඕනේ. යුනිෆෝම් දුන්නොත් මේ ගුරුන්ගේ වැටුප් විශේෂතා විසඳන්න බැහැ කියලා. විසඳන්න අමාරුයි. අමාරුයි කියලා මම දැක්කද පත්තරේ තිබුණේ. ඔව් නෑ අමාරුයි කියලා කියන්න හේතුව මේ අවුරුද්දේ ඒ ඇටම බිලියන 30ක් යනවා එවෙන් රජයේ සේවකයෝ ඒ ඇය රජයේ සේවකයෝ. එතෙන්ට 10000ක් වැටුප් වැඩි වෙනකොට බිලියන 30ක් එතෙන්ට යනවා. අනිත් පැත්තෙන් ඉල්ල තිනවා පෙළපොත් මුද්‍රණයට බිලියන 15ක්, දිවාහරට බිලියන 16ක්, සපත්තු දෙන්න බිලියන 2.5ක් මේ ටික එකතු වෙනකොට අරහ සමානයි. ඒතර අපේ ඒව නවත්තන්න බෑ. මං හිතන්නේ අපි මං දන්නවා වෘත්ති සමිති අවබෝධයෙන් ඉන්නේ. ඒගොල්ලෝ සමාජික වෙනුවෙන් සටන් කරන්න ඕනේ. ඒ අවබෝධයෙන් ඉඳගෙන අපි ලබන අවුරුද්දේ ඉඳලා ඒ වැඩපිළිවෙල අදිරෙන් අදිර යන්න යෝජනා කරලා තිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.